නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔව්. නෑන අපි සමනායකත්වය අපේ ඉලක්කෙන් අපි කියන්නේ අපේ බලාපොරොත්තු ඔබට කොහරයන අපිට බලාපොරොත්තු අතර මේක කියලා ඉතින් මෙහැ අපිට කතා කරලා මොකක්ද දෙන්න කියලා විස්තර කරන්න පුළුවන් මේ ලොකුවට මයිතනෝ සමහර වෙනම් මම කියන්නේ මාධ්‍යවල උනාට වඩා උඩදදා කතා කරන එකක් තේරුමක් නැහැ මම දැක්ක ඔය පහුගිය කාලේ එක එක්කෙනාගේ ගොන් කතාට හිකුත් යනවා නේද يعني සමහර අයගේ ඒ කතා වලට ඇවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම දැක්ක පහර දෙනවා මට සමහර මිනිස්සු බුද්ධිමත් අයද අපිත් එක්ක ඡන්ද කරන් විකෘතිත විද්වතුන් බුද්ධිමතුන් තව පක්ෂ ගොඩක් අය හිටියනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙද්දී සමහර මම දැක්ක ඔය මන්ත්‍රීවරු මැති ඇමතිවරු එහෙම පහර දෙනවා ඒ වෙලාවේ සමහර අය අපිට කිව්වේ මන්තුමා ඔගොල්ලෝ ගණන් ගන්න එපා ඔගොල්ලෝ ඔගලා වැඩේ කරගෙන යන්න අපි අපේ වැඩේ කරන්නම් වෙලාවට අපි ඡන්ද වෙලාවට ඒ වැඩේ කරන්න සමහර අයගේ කට ඇරියම කටෙන් මොලේ පේනවා කියලා ඈ සමහර අය කට ඇරපු ගමන්ම ඒගොල්ලෝ කටෙන් මොලේ පේනවා කියලා කිව්වා අනිත් එක තමයි ඒ අයටත් තියෙනවා ඒ අයගේ දැන් ඇමති තනතුරු තියෙනවා මං කියන්නේ මේ වෙලාවේ අපේ ආණ්ඩුවට අපිට කරන්න ඕන හොඳම සේවය තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පතුරු ගහලා වැඩක් නැහැ නේ මොකද ශ්‍රී ලංකා නිදහස් පතුරු ගහන්න දෙයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙට සහයෝගය දැක්වුවා ඡන්දෙ දුන්නා ඒ ඡන්දෙ දීපේක වරදක් නම් බැන්නට කමන්නේ නේද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහන්සි වෙලා කැප වෙලා වැඩ කරපු එක වරදක් ලෙස පිළිගන්න අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේට බැන්නට අපි උරණ වෙන්නේ නැහැ. එහෙම පිළිගන්න අය. එහෙම පිළිගන්නවා නම් අපිට බැන්නට අපි කියන්නේ ඒක හොඳයි කියලා අපිට බයිනවා නම් එක්සත් ජාතික පක්ෂේ හරි අනිකුත් මේ ජනතා විමුක්ති පෙරමුණ මේ පක්ෂ අපිට බයිනවා නම් එමෙ ගෝඨාභය දිනවන්න ඕගොල්ලෝ වැඩ කරා කියලා. ඒක හරි. හැබැයි මේ ඉන්න අය බයින්නේ ඇයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මොකද්ද හේතුව? මොකද්ද හොඳ අපි දකින්නම් දේශපාලන වශයෙන් මම නම් තන්දිල්ලන മന്ത്രി කෙනෙක් වශයෙන් මම බලන්නේ දැන් ගමට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂේ කට්ටියක් ගලවලා ගන්න අපිට ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ එතකොට තව ඉන්න පක්ෂවල අය අරගෙන විල අපිට මේ ගම්වල ඒ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න. ඒක තමයි අපේ අරමුණ. ඕන කෙනෙක් අරගන්න. ඉතින් අපිට තේරෙන්නේ නැහැ අනිත් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂිත අපි කනගාටු වෙනවා ඒ ගැන. ඊගේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදරුන්ටත් කියනවා අපේ ඒ වගේ ප්‍රකාශ වලට කලකිරෙන්න කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ වගේ දේශපාලනයේදී වගේ ගල් මුල් එක එක ඒවා එනවා. ඔව් ප්‍රාදේශීය පෞද්ගලික විවිධ මත තියෙනවා විවිධ අදහස් දරන අය ඉන්නවා ඒකයි මං කිව්වේ එයාගේ කට ඇරියම් මොලේ පේනවා ඉතින්ගේ කට දිහා බලන්න කටෙන් මොලේ දිහා බලන්න ඒ හැම කටකින්ම මොලේ දිහා බලන්න එතකොට මොලේ ප්‍රමාණය පේනවා මොලේ ප්‍රමාණය තේරුම් අරගෙන ඉන්න තියෙන්නේ ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනවන්න වැඩ කිරීම වරදක් කියලා පිළිගන්න අය අපිට බැන්නට අපි කලබල වෙන්නේ නැහැ නේද එහෙම අපි හිතනවා ඒ කඳුරෙත් ඉන්නවා නම් එහෙම ගෝඨාභය මහත්තයා වැඩ කරපු අය මේ කඳුරෙත් ඉන්නවා අපි වැඩ කරපේක වැරදි කියලා පිළි අරන් අපිට බයිනවා නම් ඒකට අපි කලබල වෙන්නේ නැහැ මොකද අපිට යන්න තියෙන ප්‍රධාන ගමන ඊට වඩා ලොකු එකක් අපි රට ඉස්සරහා බාරගත්ත පහුගිය ආණ්ඩුවේ අඩුපාඩුත් එක්කලා ලොකු දෙයක් දැකලා රටේ ජනතාව අපි විශ්වාස කරා ඒකයි මට කිව්වා අපි බුද්ධිමත් අය සමහර වෛද්‍යවරු ඔය ඉංජිනේර්ස්ලා අපි හම්බෙච්ච හැම මොකද ඔයගොල්ලෝ කලබල වෙන්න එපා ඔයගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න ඔය මේ කීප දෙනෙක් කෑ ගැහුවා කියලා වෙන වචන කිව්වා මම ඒ වචන කියන්නේ නේද? ඒ අයට අපහාසයක් වෙන නිසා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. කලබල වෙන්න එපා. ඔයගොල්ලෝ පක්ෂ විදියට කරගෙන යන වැඩටික් කරගෙන යන්න. ජනතාව ඔයගොල්ලෝ ගැන බලාගනින් කියලා අපි විශ්වාස කරලා තියෙන ජනතාව ගැන. අයිති අපි එකඟ වුණෙත් රටේ ලොකු ගමනක් හදන්න. ඉතින් ඒ ගමන අපි යනවා. ඉතින් ඔය කවුරු හරි විවේචනය කරා කියලා අපිට කිච්චර ප්‍රශ්නයක් නැහැ. Breaking.lk